කැදල්ලකට එහා ගිය සනසිල්ලක් ගෙන දැක් අභිමානවත් කළ 25 වසරක් ප්‍රයිම් ගෲප් සංගීතය කියලා කියන්නේ මිනිස් සතුටේ නිර්මලම අංගයක්. හරියට සූර්යා මල් වර්ණ ගණනෝ වගේ සංගීතය අපේ ජීවිත වර්ණවත් කරනවා. ඉතින් ඒ පුදුමාකාර පරිවර්තනයත් සමගින් අපේ සින්දුව තාලේ ලස්සනම කලින් ආරම්භ කරන්නට අපිට ආශිර්වාදය දෙන්න. නිවහල් සිතුවිලි කියලා කියන්නේ ඊටමත්ම දියුණු සංකල්පයක්. දමිකය ලෝකේ රටවල් දියුණු වෙනකොට මිනිසුන්ගේ සිතුවිලි ඒ වගේම විඥානය කියන දේ මේ වගේ සිතුවිලි වලින් පෝෂණය වුණොත් ඒ රටේ සංවර්ධනයට සහ දියුණුවට ලොකු බලපෑමක් එල්ල කරනවා. අපේ රටේ සමහර වෙලාවට මේ දේ ලස්සන ගීතවල සටහන් වෙලා තිබුණට අපිට හම්බ වෙන මිනිසුන්ගේ ජීවිත තුළ මේ නිවහල් සිතුවිලි ඊටමත්ම අඩුවෙන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. තනුජ මේක ටිකක් බරපතල ප්‍රශ්නය. නිවහල් සිතුවිලි මිනිස් තුළ ඇති වෙන්න හුඟක් කලාවට නිවහල් ආර්ථිකයක් තියෙනවා. නිවහල් ආර්ථිකයක් තියෙනකොට ඉබේම නිවහල් සිතුවිලි ඇති වෙනවා. දැන් උදාහරණයක් කරේට ඔබ චීනෙට යන්නකෝ. ජපානෙට යන්නකෝ. යන්න කියපු ගමන් දැන් පාස්පෝර්ට් ලෑ ඇති කරගන්න එපා. දැන් ගියපහම ඒ මිනිස්සු ඉංග්‍රීසි භාෂාවට ඒ තරම් ලොකු තැනක් දෙන්නේ නැහැ. ඉංග්‍රීසි චාරිත්‍රවලටත් එහෙම ලොකු තැනක් දෙන්නේ නැහැ. එහෙම නොදෙන්න එක හේතුවක් තිබෙනවා. ඒ මිනිස්සු අධීරෙන් අධීර ආර්ථික වශයෙන් පෝෂණය වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් පෝෂණය වෙනකොට අපි ස්වාධීන කණ්ඩායමක කියන පෞරුෂය ඒ ජනතාව තුළට කාවැදිලා තියෙනවා. දැන් අපිට හුඟක් කරාවට නිවහල් සිතුවිලි කියන දේවල් ඇති නොවෙන්නේ හැමදෙස්සම අපේ යටිමනස කියනවා අපි ආර්ථික වශයෙන් නිවහල් නැහැ කියන එක. ආර්ථික වශයෙන් නිවහල් නැති තැනක මේ සිතුවිලි ඇති කරගන්න අමාරුයි. හැබැයි දැන් අපි මෙහෙම දෙයක් තියෙනවා. ඔය ප්‍රශ්න කොච්චර තිබුණත් අපි යම්මාකාරයක පොඩි ගැම්මක් ඇති කරගත්ත නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. දැන් ඇත්තටම දනෝජා මේ 1970 අපේ රටේ පත් වෙන රජයට සාමාන්‍යයෙන් කියනවා දේශපාලනික වශයෙන් සමගි පෙරමුණු රජය කියලා. නමුත් ඒ කාලේ රටේ තිබුණු ප්‍රධාන ශ්‍රව්‍ය මාධ්‍ය තමයි දෘශ්‍ය මාධ්‍ය තිබෙන්නේ ගුවන් විදුලිය. මේ ගුවන් විදුලියෙන් ඉල්ලීමක් කළා ඉවකට හිටපු අපි දන්නවා ලෝකේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය කවුද? ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය. උදෑසනදී උදාගී හැටියට පොඩි ජවයක් තියෙන දේශාභිමානීගේ මේ ප්‍රචාරය කරන්න කිය. ඒ වගේම සරලගී ගායකයන්ට යම් කොන්දේසියක් තිබුණා. සමහර අය තිබුණ සින්දු හයක් ඒ ශ්‍රීනි බී ශ්‍රීනි හොම තිබ්බනේ හයක් තියෙනවා නම් එකක් ආගමික ගීතයක් අනික දේශාභිමානී ගීතයක් හතරක් පුළුවන් ප්‍රේම ගීත ගායනා කරන්න. ඉතින් මේ කොන්දේසිය හේතු කොටගෙන බොහොම අපූර්ව දේශාභිමානී ගීත නිර්මාණය වුණා. දැන් මම දන්නා හැටියට 1973 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති බවට පත්වන්නේ රිජ්වේ තිරගරත්න මාත්මයා. එතකොට මේ එක එක යුග තියෙනවා එක එක අයගේ. එතකොට මේකත් එක්තරා අපි කියන්නේ ගෝල්ඩන් පීරියඩ් නේද? සර්ණමය යුගයක් හැටියට තමයි සලකන්නේ මේ රිජ්වේ තිරගරත්න මාත්මයාගේ යුගය. දැන් මේ යුගයේ බොහොම අපූර්ව දේශාභිමානී ගීත බේ වුණා. දැන් ඔය අතරේ මාගම සේකර මහත්මයා හිටියා. 60 දශකයේ අගභාගයේ ඉඳන් බොහොම අපූර්ව නිර්මාණ කළා. සුනිල් ආරත් මහත්මයා ඩෝල්ටන් අල්විස් නාමේ.
මේ ගීතය ඇතුළත් තේනවා නිමහල් සිතුවිලි සිතන සිතත් උදාරයි සිත උදාරයි නිමහල් නිමෙවුම් මවන හිසත් උදාරයි නිමහල් නිමෙවුම් දැන් බලන්න මේ වසංගත සමයේ කොච්චර නිමහල් නිමෙවුම් අපි කරා අපේ ළමයි කළා අපි දන්න ඒවා කොච්චරක් ඉදිරියට ගෙනිච්චද නැද්ද කියන එක සංඛ්‍යාලේකන හොයාගන්න ඕනේ රජයෙන් ප්‍රශ්න කරලු දේවල් මැෂින් නේද පුටු ඇඳන් නිෂ්පාදනය අපි අස්පන අපිට දෙක්කා අන්නේ හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි එවැනි මිනිස්සුන්ට තමයි ඉදිරි ගමනක් තියෙන්නේ නැත්තම් හැමදාම පසු පසට යසෝ කැලුම් වර දූතිය පිනින් උදාරයි අන්න එතකොට කීර්තියේ රැස් මාලා මේ භූමියේ පින් මහිමෙන් හතරාත විහිදෙන්නට ගන්නවා අපිට කියනවා නිදා ගන්න එපා කම්මැලිකමේ නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ නින්දට යන්න නැතුව අකුලගෙන ඉන්න නැතුව අහස බලන්න ආගේ අහස බලපුවාම නිකම්ම මේ සෞරග්‍රහ මණ්ඩලයේ හිරු නෙමෙයි පායන්නේ නවෝදේ තෙද රැඳි හිරු පිපිදිලින්නේ අලුත් උදෑසනක් අපිට ලැබෙනවා ඒ තේජසින් තමයි හිරු බබලන් පී දෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි එතකොට ගීත තුළ යම් අභිමානයක් අපිට ඇති කරගන්න පුළුවන් හැබැයි ඒ ගීතයෙන් අපි ඇති කරගන්න අභිමානය ඒක අපිට දැන් අපිට එන්නත කරපුවම අපේ රුධිර නහර දිගේ දුවලා ඒ එන්නත ක්‍රියාත්මක වන වගේ අපේ පංචස්කන්ධය තුළ ඒ ජවය ඒ ශක්තිය ඒ ආත්ම විශ්වාසය ක්‍රියාත්මක වෙන්නට ඕන නිවහල් සිතුවිලි සිතන සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතන සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි ඉවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ඉවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ නවෝදයේ තෙද රැඳි හිරු පිපිදිලෙන්නේ නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ නවෝදයේ තෙද රැඳි හිරු පිපිදිලෙන්නේ පීදෙන හෙළ රන් ගොය සිරිය උදාරයි හෙළ රෙත සිත සනහා නව සිහින සදාලයි පීදෙන හෙළ රන් ගොය සිරිය උදාරයි හෙළ රෙත සිත සනහා නව සිහින සදාලයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ඉවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ඉවන් අසිරිමත් ජාතිය ජයෙන් කෙ
කේලමේ සහ ගතුවේ වෙනස මොකක්ද? කේලමක් කියන්නේ දෙන්නේ කොටවන්න කියන එකක් ගොඩක් කලාවට. ඒතර ගතුව දෙන්නේ කියලා ගොරන්නද කියන්නේ? නෑ ඒකත් ඒහා සමානම තමයි. නෑ. කේලමට තව පොර ටිකක් එකතු වුණාම තමයි ගතුව වෙන්නේ. ගොසිප් එකක්ද වාගේ. ගොසිප් එකක්. දැන් අපි හිතමු තනුජා තුනේ පන්තියේ ඉන්නකොට තනුජාගේ එයා පැත්තේ ඉන්න ගෑනා එයාගේ යාළුවගේ නමක් කියනවා. රේකා. රේකා. දැන් තනුජා එයා පැත්තේ ඉන්නේ රේකා. රේකා තනුජාගේ කොණ්ඩෙන් අදිනවා. එතකොට තනුජා කියලා ටීචර් කියනවා. ටීචර් ටීචර්. අර හිමින් ගිහිලා කියන්නේ. මේ රේකාමයි කොණ්ඩෙන් ඇද්දා. එතකොට ඕක පොඩි පැමිණිල්ලක් වගේම චූටි කේලමකුත් තියෙනවා. මොකද දෙන්න යාළුවනේ. නෑ. එතකොට ඕක ගතුවක් වෙනකොට ඔකට තව තෙල් පොර එකතු වෙනවා. තනුජා කියලා කියනවා ටීජර් ටීජර්. තනුජාමයි කොණ්ඩෙන් ඇද්දා. තනුජා මේ රේකා. මමයි කොණ්ඩෙන් ඇද්දා. මං ටීජර් කියනවා කියලා කියපුවම රේකා කිව්වා ටීචර් පුම්බල උඩාරිනවා ටීජර් කවුද බයි. එතකොට ටීජර් පොඩ්ඩක් මෝඩ නං. अभिवर्धन बालसूरी महत्ता अने कुरुट गहन समारोम सुंदर सबनता हितवत्कम මානෝ බැඳීම් ලිංගතුකම් ප්‍රේම සබඳතා මෙවුව බින්දෙන්න පුළුවන්. ඔකේ අලුත්ම වර්ෂන් එක මොකක්ද දන්නවද? නේ දන්නේ. ස්ක්‍රීන්ෂොට්. මෙහෙම කරනකොට හරි. ස්ක්‍රීන්ෂොට් වැඩිපත් වෙලා ඔක්කොම බින්දිලා කැඩිලා ඔක්කොම ඉවරයි ස්ක්‍රීන්ෂොට් එක. එතකොට මේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ තිබෙන්නේ. හැබැයි මේ තුලින් ප්‍රේම ප්‍රේමවන්ත විශාල කම්පාවට ලක් වෙනවා. මොකද පෙම්මතිය පුංචි කේලම් බසක් असला मे पेमता अतर गेल पुडक कौर की पुतक दनी तमंगे एस दिखम दिखला प्रत्यक्ष करगा किसी दया पिगनप विश्वास दम नमूत मे पेमती विश्वास अति करगन मे पेमता अतरल गेल मे पेमता तुरतीन दुख खंपाव හරි ලස්සනට පරිසරය ආශ්‍රයෙන් මේ ගීතේ ලියපු රචිකාවිය ලියනවා. ඒක තමයි ඉස්සරලාම ලේඛනයේ තිබෙන ලස්සන. නන්දනීය පෙම. සැඩරලු දියඹ වෙස්සලා. බොහොම සුන්දර ලෙස තිබුණු ප්‍රේමය ප්‍රචණ්ඩ ජල ප්‍රවාහයක් බවට පත් වෙනවා. නින්ද පාවෙලා නිතදර නුඹ හරස්සලා. නින්ද යන්නේ නිතදර මට ඔබවමයි. अनुप्रासात्मक वचन वचन मुखदेला प्रेम नमति रहन पटे रहन बुरुल्ला बुरुल्ला गिरेला बहु प्रश्न करना मंद मे मुसा बसकट उब मुलावेला दें मे पेम्मतिय अहेतुक अमनापवी मनिसा परिसरे पवा दुक्किरू लंद वनपेते कोकिल गयुमगुलुवेला कोकिलु क्या गहन्ने ने मंद हासेन पिपि मुव मडल मेलेला वेनद हिनावे हिट मून उक्कम दें අපි කියන්නේ බෙරිලා අවලස්සන වෙලා මැලවිලා මුකුලිත වෙලා ගිහිල්ලා දැන් දැන්ද සුවගෙනේ විඳිසුව හදට ලං වෙලා සුන්දරයි කියා පැතු හැමදේම සුන් වෙලා එක කේලම් බසක් කියනවා ජීවිතේ සුන්දරත්වය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා මේක ලියන්නේ මති රජරට පැත්තේ නන්දා උඩවත්තමම දන්න තරමට ඒ වගේම රජරට පැත්තේ සංගීතඥ සංගීතවත් කන ශ්‍රීල් පෙරේරා मेघ तनु मंगिता तनु पारकिया मे वचन गुणुकन अनुप्रासात्मक रिद्मे सामन वचन इकट गलपने वाड़े मे अभी तरु लमय मे अहनुअपी गड़स मे दवसगुत्म की
එක සමාන ශබ්ද ඇති එක් වචන එකට ගලපනකොට ඒකට අපි කියනවා අනුප්‍රාසය. දැන් සරලහිනියේ තියෙන්නේ නල බල සසල දල රල පෙළ නුබ නැගින. දැන් මනමේ නාට්‍යයේ තියෙන ගියවද්දෝ නොම විඳෝ ඉඩලද්දු අපි මෙවරා යන්ට සටනට සැර සැර ඔය විදිහට වචන පාවිච්චි කරනවා. ඉල්ලිස ජාතකේ ජාතක පොතේ තියෙනවා කොළ දුෂ්ට වූ ගොවිය කොහි වදන හිදැයි උණපත්තෙන් දෙපත්ත හතකොට මත්තේ පොත්ත පත්තර යන්නක් වෙන තරම්. මගේ දක්ෂ පස්ස යස්ස මස්සිනා කොහොමද ඒ හොස්සලගේ මස්ස යනකොට පස්ස ගස්සන් කියලා ගත්තා ගෑනි කොස්ස. මේකට තමයි කියන්නේ මොකද්ද අනුප්‍රාසය. මේ අනුප්‍රාසය මේ විරහ ගීතය ඇතුළේ හැමතැනම තිබෙනවා. ඒ නිසා බොහොම සිරිල් පෙර මහත්මයාට සංගීතඥ ලේස යනවා නොවි විරු තනුවක් ප්‍රදන්න. දැන් හුඟක් කරාට මම දැකලා තියෙනවා සෙනරක් වෙරළියද් මහත්මයා ගීතවල අපිට හැමතැනම හුරු පුරුදු නැති තනු තියෙනවා. උදාහරණයක් ඇටියර පෙරුම් පුරාගෙන සංසාරී. ඊළඟට මල්පබා ඒ වගේ තමයි මේ විරහ වේදනාවත් එක්ක ඇති වෙන රසයේ සෝක රසය. ඒ සෝක රසයේ මතුවෙන ආකාරයට මේකේ තනුව යොදලා තියෙනවා. නන්දනීය පෙම සැඩරලු තියඹ විස්සලා. Clover, the signature of excellence. 0715-222-888 for details. නන්දනීය පෙම සැඩරලු දියඹ බෙස්වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩරලු දියඹ බෙස්වලා නින්ද පාවෙලා නෙතද නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වීලෝකයේ නෙත විවර වෙලා අන්ද මන්ද වීසිත් මල් තැලි පොඩි වෙලා බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහි කිලිහිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා නන්දනීය පෙම සැඩරලු දියඹ බෙස්වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ලන්දවන පෙතේ කෝකිල ගැයුම ගොළු වෙලා මන්දහාසයෙන් පිපිමුව මදල මැලවිලා දැන්ද සුවගෙනේ බිඳි සුව හදට ලං වෙලා සුන්දරයි කියා පැතු හැම දෙයම සුන් වෙලා සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්දෙලා නන්දනීය පෙම සැඩරලු දියඹ
විසුම් වලා නින්ද පාවෙලා නිතදර උඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩරලු දියඹ විසුම් වලා නින්ද පාවෙලා නිතදර උඹ හරස් වෙලා අපේ සින්දුව මේ රසවින්දනාත්මක ලස්සන වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රයිම් ගෲප් සමාගම. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මොහොතේ අපි මතක් කරන්නට ඕනේ ඔවුන්ගේ දැක්ම මොන වගේද කියලා. අවුරුදු 25ක් පුරාවටම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මේ මිහිමත හුඟක් වෙලාවට තමන් ආදරය කරන අයත් එක්ක ලස්සන තැනක සොඳුරු නිවහනක් තනන්නට පෙරුම් පුරනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ප්‍රයිම් ගෲප් දැක්ම ඒ හා සමගාමීව හුඟක් හොඳින් ගැලපෙනවා. ඒ අයට අපේ අනුග්‍රහකත්වය ලබා දීම වෙනුවෙන් අපි ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඔයාලට මතක් කරනවා යන්න එතනට ගිහිල්ලා බලන්න සුදුසුම තැන ආදරය කරන ඒ කැදැල්ල හදාගන්න පුළුවන් නේද කියලා. එක්දසමසය හැත්ත හතර වර්ෂයේදී අපිට දකින ලැබුණු කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් ලස්සන ගීතයක් අපි ගත්තා. මොකද මේ ගීත පෙළගැස්මට අනිවාර්යෙන්ම චිත්‍රපට ගීතයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට තව රස කරලා අපේ ස්වර්ණමය යුගය ගැන චිත්‍රපටි ලෝකයේ කර්මාන්තයේ තිබිච්ච දේවල් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ලද්දොත් මෙමට මහබඹු පදවි යම් කල තබම් බොරු කියන දුදනන්ගේ දිවමුල ගැන මොකද්ද කස්තුරි. සෙමරමුවානේ සෙමරමුවාගේ වලිගයරන් තමයි ඉස්සර රජවරු කාන්තාව දෙන්නේ දෙපැත්ත තියාගෙන ෆෑන් තිබ්බනේ ෆෑන් තිබ්බනේ සෙමරමුවාගේ වලිගේ රිට ගහයි කරනවා. හයි කරලා මේ තනුජ වගේ දෙන්නේ දෙපැත්ත ඉඳගෙන මේම වඩනවා රජිනම්. රජිනමට මැස්සෙක්වත් එතකොට වහන්නේ නැහැ. ඉතින් ඌටත් මේ අහිංසක සතා පාවිච්චි කරලා තියෙනවා. කස්තුරි අතනින් තමයි ගන්නෙ. එතකොට මහබඹු පදවි ලදොත් එහෙම බොරු කියන දුදනන්ගේ දියමුල කස්තුරි තියන්න සූදානම් අපේ පැරණි සාහිත්‍යකරු. ඒ වගේ ලස්සන වචන තියෙනවනේ ලෝවැඩ සංගරාව සුභා සිතේ ඔබගේ තියෙන කිවුම් කෙරු. එතකොට දැන් මට මේ කස්තුරි මතක් වුණේ 74 කස්තුරි සුවඳ චිත්‍රපටිය ගැන කියනකොට. හැබැයි මේ චිත්‍රපටි නම් කොහොමවත් කස්තුරිත් එක්ක සම්බන්ධයක් නෑ. ඒකට නම තියලා තේමාව පමණයි සේන සමරසිංහ මහත්මයා කස්තුරි සුවඳ. දැන් ඔය ඔය චිත්‍රපටි යම් පැත්තකින් වැදගත් වෙනවා තනෝජ. දැන් මොකද අපි ඔයිට ගන්නුත් කියලා තියෙනවා අපි හුඟක් වෙලාවට මේ හින්දි තනුමත්තේ සිංහල සිනමාව දුවපු අය. ප්‍රේක්ෂකයෝ හරි හින්දි තනුවලට කැමති. අනික හින්දි චිත්‍රපටින් ඉස්සර පෙන්වි ඒ වගේ ජනප්‍රිය තනු අරගෙන මේකට සිංහල වචන දැමීම ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. හැබැයි මේක යම් ආකාරයකට වෙනස් කරපු සංගීතඥයෙක් තමයි සරත් දසනායක මහත්තයා. එතකොට ඔය ආදරේ හිතෙනවා දැක්කම ඔය වගේ තිබුණා සදහටම ඔබ වගේ කස්තුරි සුහඳ ඔය වගේ මේ චිත්‍රපටේ තියෙනවා. මේ චිත්‍රපටි වල තිබුණු දේ තමයි මේ කුණුහරි සරත් දසනාය මත ස්වාධීන තනුවක් නිර්මාණය කරන උත්සාහ කළා. වාසනාවට ඒ තනුවලට හොඳට ලියන්න කට්ටිය කළ හිටියා. ඉදිරියෙන් මෙහිටි කවුද කරුණාරත්න අභිෂේකරයන්, ඊට පස්සේ සෝම්පාල ලීලානන්ද, ඒ වෙනකොට අජන්ත රණසිංහයන්, ඉන් පස්සේ එකතු වෙනවා ප්‍රේමකේ දල්විසල ධර්මසිරි ගමගේලා, ඊට පස්සේ කුලය අයියල කුලරත්නාරය සරවම ගොඩාක් කට්ටිය නං ඔක්කොම කියන්න බැහැනේ. මම මේ නිකන් වැඩිපුර ලියපු කට්ටි කිව්වේ. කවුද මේ ජෝඩුව කත්තුරි සුවඳ රසවත් කර ඒ කාලේ සිනමාවේ හිණි පෙත්තේ හිටි ගාමිණී මාලනී. ගාමිණී මාලනී. ඒ නන්ද එකක් බලන්නේ. මේ අකුරු තුනේ ඒවනේ. ගාමිණී මාලනී, විජේ මාලනී. හරි ලස්සන වචන. හද විමන් දොරින් එන පැතුන් පවන් විහිදෙයි හමා. පියඹනා කල්පනා රසේ දෙයි අමා.
ඒ වචන වුණ ඒ වචන තනුවකට එබුවට ඒ වචන ඇතුලේ සාහිත්‍ය රසය තියා තේනවා අඩුවක් නැතුව මේ වදයේ ගුම්නදින් මත් වෙලා ඉමි මේ වදේ ගී තනුවේ වදන් වල ලෙස ඇදීෙමි තනුවකට වචන වාගේ තමයි මම ඔබට ආකර්ෂණය වෙන්නේ ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා පාකරමු සුනිල්වන් වලාවක්සය අලුත් පෙම් කතාවක් කියන්නේ වැහි වලා කුලක පාකරලා හරි මොකක් වගේද මේක දූතය වගේ මේ තනු ඉන්න මේ වචන ගැන එච්චර වැඩි හොයන්නේ නැහැ නමුත් බලන්න මල් උයන් තොලින් විල් ගඟුල් මැදින් ඒ වචනම අර ගාමිණීගේ නැටවිල්ල තියෙනවානේ ඒ සංගීත මල් උයන් තොලින් විල් ගඟුල් මැදින් සුගන්ධය ගලා එකතු වී කිති කැවි රැඳි එක්ලා කස්තුරි සුවඳ The best investment of the year. Luxury apartments, the Palace, Gampa. Call Prime Group.
අප්පා දන්නවද වැඩිපුරම මේ අලුත බැඳපු පවුල් වල ගෑනු ළමයාට වැඩිපුරම තරහ යන්නේ ඇයි කියලා? නෑ. පිරිමි ළමයා වෝෂ් එකක් දාගෙන ඇවිල්ලා තෙත තුවාය ඇඳ උඩ දාලා යනවට. ආ ඒකට. ඒකට වැඩිපුරම ඩිවෝස් නඩුව වලට පවා ඒක බලපාලා තියෙනවා. දැන් මට තියෙන මම ඒක ප්‍රශ්නේ මේකයි. තනුජ මේ තරම් අලුත බැඳපු පවුල් ගැන කොහොමද අත්දැකීම් සම්භාරය සමාජ විද්‍යාව ඊට පස්සේ පිරිමි ළමයාට වැඩිපුරම තරහ යන්නේ ඒක හැමදාම කියනකොට. ඒක හැමදාම කියනවා. නෝ ඔබට හොඳ ඊට පස්සේ තරහ වෙනවා ආයෙ ගෙදර එනකොට යාළු වෙනවා. ඒක තියෙනවා. නමුත් මම අර පළවෙනි ප්‍රශ්නේ ගැන තාමත් කල්පනා කරන්නේ. ඒ කියන්නේ රණ්ඩුවක් අල්ලලා ඊට පස්සේ යාළු වුණාම පොඩි නැවුම් ප්‍රබෝධයක් මොටිවේෂන් ඔව් ඇති වෙනවාද කියන්නේ. ඔබ දන්නු යා මෙහෙමයි. සමහර විට ඇති වෙන්නත් පුළුවන්. සමහර ලාවට තිබ්බ මේ ලැංගතුකම් අඩු වෙන්නත් පුළුවන්. මොකද ඒ සණ්ඩුවේ ස්වභාවය අනුව. දැන් ඔක අපිට එහෙම කියන්න බෑ. හැමදෙස්සම රණ්ඩුවක් කරලා යාළු වුණාම ඒක මේ හරි ප්‍රබලයි ඒක හරි මේ අපූර්වත්වයෙන් යුතුයි කියලා. ඒ රණ්ඩුවේදී කියා ගන්න වචන අනුව තමයි ඊට පස්සේ යාළු වුණාම ඇති වෙනා වූ ප්‍රතිඵලෙ. අර අපි කියන්නේ පිහියෙන් අයින්වට වඩා අමාරුයි වචන වලින් කිඹුලා කනවා ඉවසියයි කොහිල කටු ඇරෙනවා ඉවසන්න බෑ කියලා තමයි අපේ ගමේ මිනිස්සු කියන්නේ. දැන් සමානතාවට අම්මා තාත්තා මතක් කරගෙන අඩුපාඩු මතක් කරගෙන කුල මල මතක් කරගෙන ඔක්කොම කරලා බැනගෙන ඉවරේලා අන්තිමට සොරි කියවට හරියට නෑ. එහෙම කිව්වට හරියන්නේ නෑ. ඒක නිසා ඔක හැමදෙස්සම වෙන්නේ නෑ. නමුත් එහෙම වෙන තැන් තිබෙනවා. මට මේකේ පොඩි පෞද්ගලික කාරණයක් කියන්න තියෙනවා. මම හිතන්නේ එහෙම කීවට වරදක් නෑ. මේකේ රචකයා සුනිල් සරත් පෙරේර මහත්මයා. ඉතින් මම සාමාන්‍යයෙන් එතුම ගැන දන්නවා බොහොම සාර්ථක පෞද්ගලිකයක් ගත කරපු මිනිස්සෙ. තමන්ගේ බිරිඳත් එක්ක මම මේ පෞද්ගලික ගත්තේ කියන්නේ බොහොම ලෙන්ගතු ආදරෙන් හිටපු කෙනෙක්. එතුමන් ලියපු ඇතැම් දේවල් වල ආදරේ අවංකව ගැබ්බෙලා තියෙනවා. සෙන්දේ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්ලු නිවස සොයා යමි. මම දවසකුත් කියවන්නේ දැන් අපි සමහර ලාවට තනජ ගෙදර යන්න යන්නව වෙන තැනක් නැති වෙලා. සෙන්දේ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්ලු නිවස සොයා යමි. ඔබේ සිනා සඳ මඩල මොහොවේ ජීවිතේ දුක් වේස නිමා ගමි. ඒ එතුමන්ගේ යථාර්ථය එතුමන්ගේ ඇත්ත. එතකොට මම තව පෙන්වන්නම් සුනිල් සරත් පෙරේර මහත්මයා ගැන. එතුමන්ගේ විවාහ වෙලා අලුත අවදී එතුමන්ගේ බිරිඳ රඹුක්කන පැත්තේ බිරිඳව දාලා කොළඹ ඉන්න සිද්ධ වෙනවා. හැන්දෑ කෝච්චි රඹුක්කන ඉන්න එක. ඒ කෝච්චි එනකොට දැන් ඒ පැත්ත කඳු කරේනේ තනුජ. එතකොට දැන් අපි දකිනවා අර කඳු මත හදපු ගෙවල් වල පහන් දැල් වෙනවා. ලයිට් ම නෙමෙයි ලාම්පු එලි දැල් වෙනවා. ඊට පස්සේ ස්ටේෂන් වල නවත්තපුවම ඇහෙනවා අර වෙල් යායවල් වල ගොපලු කොල්ලු බටනලා ගහනවා. ඒ ගැමි පරිසරේ 60 දශකයේ විතර 70 දශකයේ මුල විතර බණ්ඩි තුමන ලියනවා ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ දුකයි මේ බිරිඳ දාරනකොට ඉතාම දුක්බර කවියක් මතු වෙත ඇය නිදි නොමැති පැලි. එනිසා මම හිතනවා එතුමන්ගේ ජීවිතයේ ඒ පෞද්ගලිකත්වය මේ ගීතයට වස්තු වෙන්න ඇති. එතකොට මේ ගීතයේ කියවෙන දේ එහෙම රණ්ඩු වෙන බොහෝ දෙනෙකුට අදාළ ඇති සමහර අයට අදාළ නැතුවත් ඇති. මං කියේ රණ්ඩුවේ ස්වභාවය පාවිච්චි වෙන වචන එවන ඇනුම්පද ගහන බෝම්බ අනින පිහි ඇනෙන උල් සහ හෘදවන කටු අනුව තමයි මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළිය වෙනවාද කළුවර වෙනවාද කියලා තීරණය වෙන්නේ. නම ඔහු කියනවා නෝ කාඩුවට පසුව ඔබේවත ඒ එළියට වැඩියෙන් එළිය. හැබැයි රණ්ඩු වෙන එකයි නෝ කාඩුවයි කියන්නේ දෙකක්. චුට්ටක් අහක බලනවා. පොඩ්ඩක් පිගානක් හයියෙන් තියෙනවා ටෝංගර් හැඳි දෙකක් දානවා හැඳි දෙකක් ටක් ගාලා හැප්පෙනවා කතා කරුවම කතා කරන්නේ ඔන්න ඕවාගේ දේවල් ඕවා තමයි කොහිල කටු කියන්නේ අර අර විදියට රන්නොත් කිඹුල කෑවම තමයි මෙන්න මෙතනදි මේක මෙහෙම වෙන්න පුළුවන් ඊට පස්සේ කියනවා මෙහෙම රණ්ඩුවක් වුණා කියලා මේ ආදරේ අඩු වෙන්නේ ඇලදොල පාමුල ගොළුණ ගීයක අප හදවත් බැඳි සොඳුරු සෙනෙහි ඇලදොල ගී ගයිමින් යද්දි නිස්සද්දව ඉන්න ඒත් ගයන්න පුළුවන් ගීයක් තමයි අපේ ආදරේ.
අද නොදකින ඔබ හෙට දකින අතුරු මග බලමින් මා සිතල ඇතවි. අද අපි තරුණයි. හෙට අපි මහල වෙන්න පුළුවන්. ඒ දවසත් මම මනසින් දකිනවා. එදත් මං ආදරේ. එමයි කියන්නේ. අතීතයේ මතකයි. ඔබ මට හමු වුණු මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවඳයි. අතීතයේ. ඒ අතීතයේ මතක් කරනකොට වෙනදටත් වඩා ආදරයක් දැනෙනවා. විටකදී නැගුණත් සැකවිය ශෝකය පිවිතුරු සෙනෙහස අද උතුරයි. මොකද සැකවිය ශෝකය ඇති වෙන්නේ කවදද අපි වෙන් වෙන්නේ? ඒ වෙන් වෙන දවස දරා ගන්න බැරිකම. සුනචරත් පෙරත් මහත්තයාගේ මේ අදහස් ඇතුලේ සමානකම් තියෙනවා. මං අතීතයේ දෙයක් මතක් කරන්නම් මේ වගේම මතක් කරපු තැන. එදා වගේ තවමත් වැට අත්නර නාමල් පොදින වා නොකානු බිඳු විඳ අතීත යලිමට සීවෙනවා. එකම මාවති ගමන් කරන විවිධ වචන විවිධ රස ඇති වෙනම ගීත සාහිත්‍යයක් සුනිල් සරත් පෙරේරා අපිට දීලා තිබෙනවා. ඉතින් මේක රෝණ වීරසිංහගේ සංගීතයට ප්‍රතිසේන් හැඟීම් බරව ගායනා කරනවා. සොම්තිලක ජයමා. වරුසාවට පසුව නැගින සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි. නෝකාඩුවට පසුව ඔබේවත එළියට වැඩියෙන් එළියයි. මහවරුසාවට පසුව නැගින සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි. නෝකාඩුවට පසුව ඔබේවත එළියට වැඩියෙන් එළියයි. පාමුල කොළුුණ ගීයකි අප හදවත් දැඳි සුඳුරු සෙනේ. අදනු දකින ඔබ හෙට දකිනාතුරු මග බලමින් මා සිතල තැවේ. මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි. නෝකාඩුවට පසුව ඔබේවත එළියට වැඩියෙන් එළියයි. මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි. නෝකාඩුවට පසුව ඔබේවත එළියට වැඩියෙන් එළියයි. Clover, the signature of excellence. 0715 222 888 for details.
ජීවත්වන හැම කෙනෙක්ම කැමති තමන්ටම කියලා තැනක් තියනවා නම් විශේෂයෙන්ම නිදහසේ ජීවත් වෙන්නට. ඉතින් පවුල ඈත් එක්ක ඒ වගේ තැනක් ගැන හිතනවා නම් ඔන්න අද දවසේදී අපි මතක් කරනවා Prime Group ඒ සඳහා ඔබට දායකත්වය ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඒ ගැනත් මතක් කරන ගමන් අපි එහෙමනම් සූදානම් අපි ඊළඟ ගීතයට යොමු වෙන්න. ඒ මතක් කිරීම Prime Group වෙනුවෙන්. වසර 30 ගානකට කලින් එහා කලාවැව ඉස්මත්තේ ඉඳලා ලියපු ලස්සන ගීතයක් රසවිඳින්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ වගේම මේක මතක් කරන්න ඕනේ ලංකාවේ ගීත මංකොල්ලය කියන එක දවන්තව තියෙනවා යම් යම් අවස්ථාවන් වලදී අපිට සමහරවිට පේනවා සමහරවිට පේන්නේ නැහැ. නමුත් මෙහි රචකයා නිරන්තරයෙන් මේ පිළිබඳව අවබෝධයෙන් ඉඳලා ඒ ගීත මංකොල්ලය සිදුවෙන අවස්ථාවේදීම සියලුම දෙනා දැනුවත් කරා. ඇත්තටම ඔහු තමයි මේ ගීතය රචනා කළේ කියලා අපි ඔහුවත් සිහිපත් කරමින් ගීතය ගැන කතා කරමු. නෝබට් අයියා නොමටයි මට හම් වෙනවා දැන් මාස එකමාරකට උඩදී දූල පිටිය පැත්තේදී මගේ යාළුවෙක් හිටිය හපු ගම්මන කියලා එයාගේ ගෙදරට මං ගියපම ගෙදර මේ ඇවිල්ලා කතා බහ කරන්න ඇවිල්ලා හිටියා එයා මේ ගීතය නොලියව කියලා කාටවත් කියන්න බෑ මොකද එයා හොඳ කවියෙක් හොඳ සාහිත්‍ය දරයෙක් හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක් රසවතෙක් එකිනෙ ඔබ කියපු දෙය අද මොනවද මංකොල්ල නොකරන්නේ කියන්නේ ඒ කියන්නේ බුද්ධිමය දේපල හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා මේ වගේ රචකීන්ට හුඟක් වෙලාවට මේ අපහසුතාව වෙන සහ සාධාරණයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ මෙහෙම අනුන්ගේ දේවල් ගන්න වලට තමන්ට පුළුවන් හැටියට තමන් කරගත්තら හොඳයි කියන එක තමයි අපිට මේ වගේ මාධ්‍යගෙනුත් කියන්න තියෙන්නේ හැබැයි ධම්මිකයේ තියෙන එක අනිත් පැත්තනේ අනුන්ගේ දේවල් තමන්ගේ වගේ කරගන්න එක ඔව් මගේම කලිසම අගේට ඇදගෙන උගේ වගේ යනවා අන්න හරි ඒක තමයි හරි ඒ භාෂාවෙන් කියන්න ඕනේ ඒ වගේ දේවල් තමයි දැන් මේ විශේෂයෙන්ම මේ කාශ්‍යප රජුරන්ගේ ඉතිහාසය මේවා පිළිබඳව ඇත්තරම ඉතින් හරියටම 100%ක් දත්ත නැහැ මේකට ඉතිහාසඥයෝ දෙන්නේ ගැලලා ඉඳගත්තොත් අන්තිමට ඒ දෙන රණ්ඩු වෙනවා මොකද එක්කෙනෙක් එක මතයක් කියනවා තව කෙනෙක් තව මතයක් කියනවා විශේෂයෙන්ම අපි දන්නවා දැන් අපි දන්න හැටියට දාවුත් සේන රජුරන්ගේ නිල නෝන භාර්යාවගේ පුතෙක් කැටියට සැලකුවා කියනවා කවුද කාශ්‍යපව ඊට පස්සේ ධනය බලය බෙදා ගන්න ගිහිලා ප්‍රශ්නයක් ඇති කරගෙන තාත්තව හිටූල පස් ගැහුවා කියලාත් කියනවා ඒක කියනවා ඉතින් මේවා 100%ක් ඇත්තද දන්නේ නැහැ ඊට පස්සේ තවත් සහෝදරෙක් හිටියා නිල සහෝදරෙක් ඒ තමයි මුගලන් අන්තිමට මේ ප්‍රශ්නය ඇති කරගෙන ඇවිල්ලා සීගිරිගලේ රාජධානිය කරගත්ත කියලාත් කියනවා. ඔය ඉතින් හරි ලස්සන කතා කියනවා. එක ශාස්ත්‍ර කියන ගෑනු කෙනෙක් කාශ්‍යපට කියවලු කාශ්‍යප රජුර ඇහුවලු මම මැරෙන්නේ කොහොමද කියලා. මේවා මේ ඇත්ත ඉතිහාස නෙමෙයි මේවා ප්‍රවාද. මේ ශාස්ත්‍රකාරිය මං කියන්නේ මේ කාශ්‍යප ගැන දස්සින ගැන නෙමෙයි. ගීතය නම් ගායනා කරන්නේ ධාතු සේන රජුර. මේ ශාස්ත්‍රකාරිය කියලා නෑ. මම එහෙම දේවල් කියන්නේ නැහැ. ඊට පස්සේ තර්ජනය කරලු කාශ්‍යප බබුරු කාර්යයක් කියපම් මම මැරෙනදා. ඊට පස්සේ කියනවා මූකලාන ආපුදා ඔබ ඉවරයි. මොකද කියන්නේ මූකලාන ආපුදා ඔබ ඉවරයි කියලා. දැන් මුගලන් කියන එකට මූකලාන කියන වචනේ පාවිච්චි කරනවා පැරණි සාහිත්‍ය මුකලන් තමයි මොකද්ද මුගලන් වෙන්නේ. ඉතින් මේ සීගිරිය හරි ආරක්ෂිත නිසා මේකට පහර දෙන්න හරි අමාරුයි. ඊට පස්සේ මුගලන් කාශ්‍යපගේ අනික් පුත්‍රයා සේනාව රැස් කරලා සේනාවට කියවලු අපේ අර තියෙන කැලෑසටන් ඒ වගේ ඔක්කොම මේ පුළුවන් තරම් අතින් ගෙනියන්න පුළුවන් ගස් ගලවල අතර ගන්න. ඒ කියන්නේ පඳුරු අතර ගන්න. අතර අරගෙන ඉදිරියට එන්න. එතකොට එන්නේ රාත්‍රී. දැන් එතකොට මුගලනුත් එනවා මූකලනත් එනවා දෙකම එනවා. රාත්‍රී ඇවිල්ලා දවල් සද්ද නැහැ නේද? එතකොට සීගිරි ගලේ ඉඳන් බලපහම පේන්නේ තනිකර කැලෑ. සොල්දාදුව පේන්නේ නැහැ. ඔහොම 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 සීගිරිය ගාවට ඇවිල්ලා මේකට එන ආහාර වතුර මේව නවත්තලා තමයි මේ ජයගත්ත කියලා කියන්නේ මුගල. එතකොට කෙසේ වෙතත් දැන් අපේ ප්‍රවාදයේ කියවෙන කතාවක් තමයි නොබට් වස්තු කරගන්නේ නොබට් අයියා මේ කාශ්‍යප පිළිබඳව සානුකම්පික හැඟීමක් ඇතිකරන ඊළඟට තමා කරපු මෙහෙවර පිළිබඳව
කාශ්‍යපට විතරක් නෙමෙයි සින්දු අහන අපටත් සීපත් කරලා දෙන විදිහට වස්තුවේ ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සානුම පෙරවිස්සවණේ උන්නේ කාගේ පුතා වුණත්ම මගේ පුතා ඒ නිසා එක ඇහක් මුගලන් නම් එක ඇහක් තමා පුතේ උඹ බලන්න දෙටු පුත මේ දියතලයේම කෙත්තතු සාර කරන්නේ මං නිකන් හිටියේ නැහැනේ මේ උඹලට මේ ජනතාවට දුන්න වස්තුව තමයි මේ මට ඇති වස්තුව මටයි සම්පත මේ නිල්දිය කඳවන්නේ මට දෙන්න වෙන සල්ලි නැහැ මං රාජ්‍ය භාණ්ඩාගාරය ඉතුරු කරුවා නම් ඒ ඉතුරු කරපුවා ඔක්කොම මේ වැවට තමයි වේදන් කරේ මේ තමයි වස්තුව ඇයි මාව රිද්දන්නේ හිටුවා පස්ගසුවා මා මරුමට කවුද පුතුසිත බින්දි කවුද කේලං කීවේ මාව මරන්න කියලා මා මල පසුපුත මිහි දැන් කළ මෙම කලාව වැවක් කන්දේ මේ තමයි මගේ වස්තුව වෙන මට උඹට දෙන්න දෙයක් නෑ මාව මේ වැව් බැම්ම ගාව මේ දැන් කරපම් මගේ කලාව සදා රකිනු මන අවුකම පිළිම සමින්දී උඹලා රැක ගන්න නැත්නම් අර අවුකනු පිළිම මහන්සියර මේක රැක ගන්න ඉතින් මේ කාශ්‍යපට දවසෙන් රජු කරන ප්‍රකාශයක් හැටියට අපේ පැරණි රජවරුන් කරන ලද්දා වූ අප්‍රමාණ වාරි කර්මාන්තයන් සහ ඔවුන් මේ රටට භූමියට තිබුණු ආදරය පිළිබඳව දේශාභිමානී හැඟීමක් ඇති කිරීම තමයි නොඹ තරම් මෙරැංගේ බලාපොරොත්තු වෙන්නේ මේක මුගදිනේ මේක මේක ගැම් මේ ගීතේ ගායනා කරන්නේ නිකන් බජවුවක් හැටියට මිසක් මේකේ මේ ඇතුළ ගැන අවබෝධයක් ඇතුව නෙමෙයි අර 1 2 3 4 ගාමු වස්තු ඉල්ල එහෙම කියනවා මිසක් මේ මේ ගීතවල අතුලාන්තේ තේරුම් ගන්නනේ මම නැවතත් මතක් කරනවා මිල්ටන් මල්ලවරච්චි ගීතයක් තිබෙනවා ඒකත් මේ කුඩා ළමයි හෝ වැඩිහිටියෝ ගායනා කරන්න හුඟක් කරාවට අතුලාන්තේ තේරුම් ගන්න මේ පැණි කුරුල්ලනේ නිල් කොබෙයනේ ගීතනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා මේක ඇතුලේ තියෙන සනිකර පරිසර දූෂණේ ඒක අමතක කරලා අපි වජා උදානවා මෙතන මේ කාශ්‍යප රජුව මේ රටට කරපු දේවල් මේ කලාවෙවාගේ දේවල් තමගේ සමස්ත ධනය වියදම් කරලා හදපු හැටි මේ ඔක්කොම අමතක කරලා බජව් දානවට වඩා අපි මේ ගැන දෙපාරක් හිතන්න ඕනේ නොබට් අයියා එහෙම හිතන්න ඉතුරු කරලා තමයි ගීතේ රචනා කරලා තියෙන්නේ තනුජ මේක සරද්ද සනායක මහත්මයාද සංගීතවත් කරේ ඔව් සරද්ද සනායකයන්ගේ සංගීතය ගයන්නේ ඇන්ටන් රොඩ්රිගෝ vastu angillene kaashap putune ai hadavat rid vanne asndika vaagei mugalan saanub piyaraju sevane unne vastu angillene kaashap putune ai hadavat rid vanne දෙකවාගෙයි මුගලන් සානුඹ පිය රජු සෙවණේ උන්නේ සම්පත මේ නිල් දිය කඳවන්නේ මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳවන්නේ වස්තුව නිල්ලෙන කාශප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සානුඹ
දමිකයේ ආදරයේ විවිධ ප්‍රභේද තියෙනවානේ සමහරයට එකතු වෙන්න පුළුවන් සමහරයට එකතු වෙන්න බෑ හිතේ තියාගෙන ඉන්න පුළුවන් ওই විදිහ සෑහෙන ප්‍රමාණයක් අපි මේ වැඩසටහන ඇතුලේ කතා කරලා තියෙනවා හැබැයි ආදරයේදී එකට ඉන්න බැරි නම් එක්කෙනෙකුට යන්න ඕනේ නම් අමාරුවෙන් හරි අපිට යන්න දෙන්න පුළුවන් වුණත් හිත සමහර වෙලාවට ඒකට ඉඩ දෙන්නේ නැහැ සමහර වෙලාවට ඉතින් ඒ වගේ ඉන්නවට වඩා යන්න දෙන එකත් හොඳයි හැබැයි මං කියපු අර සමහර සම්බන්ධතාවලදී හැම යන්න දෙන්න අමාරුයි දැන් මේ මෙයක් තියෙනවා දැන් යනවට අකමැති වුණා බලෙන් තියාගන්නේ ඇයි එහි අවසානයේ ප්‍රතිඵලයක් නැහැ දුකම පමණයි ඒ නිසා යන්න හදනවා නම් හිතින් යන අය අතිංගල්ලා නවත්තන්නට බෑ එහෙමත් කියනවා නේද මේ විතරම කියන වචනයක් හිතින් යන අය අතිංගල්ලා නවත්තන්නට බෑ අපි යන්න දෙන්න හිතෙන්නේ නැහැ තමයි නමුත් ඉතින් යන්න දෙන්න සිද්ධ වෙනවා සියලු දොරටු ඇරලා තබන්න ඕනේ ඔබ එන්න නෙමෙයි මොකද්ද ඔබ යන්න කියලා ඉතින් මේ අපි අහන්නේ විරහ ගීතයක් මේ ගීතය අපේ ජාතික රූපවාහිනියම බෞද්ධ ආගමික අංශේ ප්‍රධානෝ බාරෝ කටයුතු කරන සහෝදරිය සුරම්‍ය මාපිටිය මට මතකයි ඇය හැන්දෑවකට නව අරුතක් දුන්නාර දම්පාටින් හඳවල් බහිනවා වගේ අලු පාටට හැන්දෑවක් ගෙනවා හුඟක් කියලා අලු පාට අලු පාට හැන්දෑවක් කියලා දමිකය දන්නවද මම හුඟක් කාලවට ගීත ටිකක් තෝරනකොට ඒකට වැඩසටහනකට ගියත් එහෙම නැත්නම් නිකන් අහන්න CD එකක් කට් කරත් අලු පාට හැන්දෑව සින්දුව අනිවාර්යෙන්ම මගේ ගීත ලැයිස්තුවට ඇතුල් වෙනවා නිරෝෂාගේ ඒක කොයි පැත්තෙන් බැලුවත් අපිට ඒක රස විඳින්න පුළුවන් රස විඳින්න පුළුවන් කොහොම රසවත් ගීත මහිතේ තැටියම සංගීතවත් කරේ නන්දසේන කටුවාවල සංගීතවත් කරේ දැන් මේ ගීතයත් එහෙමයි අර ඔබ කියන විරහව තමයි තියෙන්නේ යන්න දෙන්න දොරවල් ඇරලා දෙනවා හැබැයි ඉතින් මේ ගීතය අහනකොට පේනවා එහෙම යනවට කැමැතිමත් නෑ ඉතින් මේකේ හරි බොහොම හැඟීම්බර වචන ටිකක් තියෙනවා ඒ වචන හරි හැඟීම්බරයි පෙම් කවක් ලියු ඔබ සිත් ආසි මේක නිල්හසෙ නෙමෙයි සිත් ආසේ ඔබ ඇවිත් ලිව්වා පෙම් කවක් හැබැයි ඔබම තමයි එය මෙකුවේ ඔබම මම ආවේ ඔබම යන්නේ මම නිරතුරු එතනයි පෙම් කවක් ලිව් ඔබ හිත ආසේ ඒ මකා දමාගේ හැටි රහසේ නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙරසේ අන්න ඒකයි මම කියුවේ කොහොමද මම මේක නිමා කරන්නේ යන්න කියලා කියනවා ඊළඟට කීවට යනවට කැමති නෑ නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනි ඒ වචනේ පොඩි හොරයක් නේද තරජන මගත තේරෙන්නේ නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනි ඉතින් යනවට කැමතිද නැද්ද නෑ යනවට කැමති නෑ නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනි ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් අන්න බරුව ඊළඟට කියන්නේ නුඹ එන්න එපා මගේ හිත යනකොට කියනවා ඉතින් හා ඉතින් යන්න ආයෙන්න හිතනොත් එන්න එපා මගේ හිත තහනම් එහෙම කොච්චර කිව්වත් තහනම් කියන බෝඩ් එක ආයවොත් ගලවනවා ඒ තමයි ආදරේ
ස්වභාවය පොඩි දැඩි තීන්දුව ගත්තට ඒවා වෙඬරු සදිසි තව ටික වෙනතකින් මොකද වෙන්නේ උණු වෙනවා බලන්න මේ අතීතේ මතක් කරන හැටි හුරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන් ඔච්චරද මං හිතුවේ නෝ ලිමිට් කියලා නමුත් ඔබ ලිමිට් කරා මොකද්ද ඔව් හුරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එළිය පොළවටයි හිමි වූයේ සඳ අහස රැඳුනාට රත්තරනි අමුතු විදිහකට ඉවර කරා සඳ අහස වුණාට පොළවට තමයි එළිය ආයේ එනිසා ඔබ ගියත් නොගියත් ඒ ආදරේ ගුණ සුවඳ රුව ගුණ වරුණ තාම මංගාව තිබෙනවා හැබැයි මම බෝඩ් එකක් එල්ලලා තියෙනවා ඇතුළු වීම තාමම් කියලා ඔබ කැමති නම් ආයෙනවා නම් ඒ බෝඩ් එක ගලවගෙන කවක් ලියුනුඹ සිත්නාසි එය මකාදමා ගිය හැටි රාසි නුඹ මෙතෙක් රැඳියුන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ පෙම් කවක් ලියුනුඹ සිත්නාසි මකාදමා ගිය හැටි රාසි නුඹ මෙතෙක් රැඳියුන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම් පුරතලින් දැවටිලා මගේ ළඟින් දුන් සතුට පමණද මට පවසන් පුරතලින් දැවටිලා මගේ ළඟින් දුන් සතුට පමණද මට පවසන් සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසෙ රැඳුනාට රත්තරනි පිම් කවක් ලියුනුඹ සිත් අහසේ එය මකාදමා ගිය හැටි රාසි නුඹ මෙතෙක් රැඳියුන් මා මනසේ පිම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ අත්හැර දැමුවොත් අපිට කලාව අහිමි වෙනවා. හැබැයි කලාව ඇතුලේ කිසිදු අනිවාර්යක් නැහැ. ඒ කියන්නේ කලාව කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ඒ දේ මතක තියාගන්න. අපි ලබන සුමානෙත් ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරන්නට අපේ සින්දුව වැඩසටහනෙන් ඔයාලව මුණ ගැහෙනවා. එහෙනම් සුබ රාත්‍රියක් ගෙලන්නම්.